තෙරුවන් සරණයි ඔබ සැම දිනාටම අද විශේෂයෙන්ම අපි මේ දවස් ටිකේ මහානායක ස්වාමින් වහන්සේලා මහානායක හාමුදුරන් වහන්සේලා ත්‍රෛනිකායිකව මහානායක හාමුදුරන් වහන්සේලා මුණ ගැහෙන්න යනවා. ඒකට ප්‍රධානම කාරණා තමයි රටේ තියෙන තත්ත්වය. අද වෙනකොට රට සම්පූර්ණයෙන්ම කඩාවැටිච්ච රටක්. මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව ජන ජීවිත කඩාවැටෙනවා. ඊයේ දිනේදී මම දැක්කා මුන්රාගල ප්‍රදේශයේ ගෙදරක අම්මා කෙනෙක් අඬනවා. දරුව හතර දෙනෙක් ඉන්න පුංචි දරුවට කිරි ටිකක් දෙන්න බැරුව වට්ටක්කා උයලා බත් උයාගෙන කන්න තරම් වත්කමක්වත් නැති තත්ත්වයක් තිබිච්ච වාතාවරණයකට අද පත් වෙලා කියන්නේ දිලින්දා සම්පූර්ණයෙන්ම මිරිකෙන තත්ත්වෙටම පත් වෙලා තියෙනවා. ඊගාවට අද විදුලි බිල ගත්තාම මිනිසුන්ට දරා ගන්න බෑ. රුපියල් 1500කට ආපු විදුලි බිලක් රුපියල් 10000කට ආසන්න ප්‍රමාණයකට ඇති වෙලා තියෙනවා. කොහොමද මිනිස්සු මේවා දරාගන්නේ? ඊගාවට රෝහලකට ළමයෙක් ඇතුළත් කරන්න බයයි. ඒ ළමයාගේ ජීවිතේ අරගෙන ගෙදරට එන්න පුළුවන්කම ලැබෙයිද කියන තත්ත්වයකට තියෙන්නේ. ඒ නිසා රෝහල්වල තියෙන ලෝකේ අත්හදා බලන බෙහෙත් වර්ග ලංකාවට ගෙනල්ලා ඒවා අත්හදා බලලා ළමයි මරණයට පත් වෙනවා. එතකොට මේවා ජාවාරම් මේවා මාෆියාවක් මේ තියෙන්නේ. මේවා ඇතුළේ තියෙන හොර අත්හදා බලන බෙහෙත් ටික විකුණ ගැනීමේ ක්‍රමවේදයක් සහ ඒවා අපි වගේ තුන්වන ලෝකේ රටවල්වල විද්‍යාගාරවල මීය වගේ තමයි අපේ රටේ දරුවෝ පාවිච්චි කරන්නේ. වැඩි හිටියන්ටත් ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. රෝහලක තියෙන කිසි පහසුකමක් නැහැ. නිදාස සෞඛ්‍ය කිව්වට ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවහම පුරාවිද්‍යාත්මක ස්ථාන බලහත්කාරයෙන් අන්‍යාගමිකයන් විසින් ආක්‍රමණය කරනවා. පුරාවිද්‍යාව නිහඬයි. ඒ වගේම නීතිය නිහඬයි. ඒ වගේම නීතියේ සමහර ප්‍රතිපාදන බැලුවහම පොලිසිය වැරදි තියෙන කරුණු කාරණා ගොනු කිරීම නිසා කියන්නේ රජයේ පාලකයන් ලවා පොලිසිය කරුණු කාරණා ගොනු කිරීම නිසා නඩුකාර මහාමුදුරන් වහන්සේලාටත් නඩුකාරයන්ටත් දෙන්න තියෙන තීන්දු වැරදි සහගත තීන්දු දෙන තත්වයකට පත් වෙලා තියෙන නිසා උසාවියත් නොමග යවලා තිනවා, නඩුකාරයොත් නොමග යවලා තිනවා. ඒ වගේ හැම පැත්තෙම බැලුවාම කඩාවැටිච්ච රටක් බවට පත් වෙලා තිනවා. මේ වෙනුවෙන් අද මිනිසුන්ට අපි පාරට බැස්සා මහානව හඳුනන්නේ ඔබ වහන්සේලා කොහොමද මේ නිහඬ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපිට ඒක දරා ගන්න බෑ. ඒ නිසා අපි මිනිසුන්ගේ තියෙන දුක වේදනාව කියා ගන්න කෙනෙක් නැහැ. මිනිස්සු නිර්වින්දනය වෙලා තියෙන්නේ. මිනිස්සු මහපාර යනකොට යනව නෙමෙයි යැවෙන තත්වයකට පත් වෙලා තිනවා. කනව නෙමෙයි කැවෙන තත්වයකට පත් වෙලා තිනවා. මිනිස්සු වතුර ටිකක් තමයි වැඩියෙන් බොන්නේ. තුන් වේලක් ආව මිනිසුන්ට අද එක වේලක් කා ගන්න බැරි තත්වයකට පත් වෙලා තිනවා. ඒ නිසා මේ මිනිස්සු වෙනුවෙන් භික්ෂුවගේ කාර්යභාරය තමයි ජනතාව ආරක්ෂා කිරීම. ශාසනය ආරක්ෂා කිරීම කියලා කියන්නේ ජනතාවක් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා රටක් ආරක්ෂා වෙන්න ඕනේ. ශාසනය ආරක්ෂා වෙන්න. එතකොට ඒ නිසා මම හිතනවා අපි තීන්දුවක් ගත්ත භික්ෂුන් වහන්සේලා විදිහට ඒකාබද්ධ වෙලා ලංකාවේ සියලු භික්ෂුන් වහන්සේලා ඒකාබද්ධ කරලා දවැන්ත සමුළු මාලාවක් පවත්වන්න. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය වෙන මූලික يعني සිවණ පිරිසම අපි සම්බන්ධ කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන්. ඒ පළවෙනි රැස්වීම අපි තියන්න තීරණය කළා තියෙනවා මිහින්තලා රජමහා විහාරස්ථානයේ ඉහළ මළුවේ උඩ මළුවේ ඒ රැස්වීම තියන සූදානම් කළා තියෙනවා. ඒ නිසා ඒක දැනුවත් කිරීම සඳහා මේ රටේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමේ කාර්යභාරය අපිට පැවරලා තියෙනවා. ඒ නිසා අපි පහුගිය දවස්වල අපේ ධම්මරත්න හාමුදුරන් වහන්සේලා මිහින්තලේ අස්ගිරි මහානායක හාමුදුරුව මල්ලතු මහානායක හාමුදුරන් වහන්සේලා මුණගැහිලි උන්වහන්සේලාට මේ පිළිබඳව දැනුවත් කරලා තිනවා. ඒ නිසා අපි අමරපුර නිකායේ මහානායක හාමුදුරන් වහන්සේ නමක් විදියට ධර්මරක්ෂිත නිකායේ මහානායක හාමුදුරන් වහන්සේටත් අද මේ පිළිබඳව දැනුවත් කරලා උන්වහන්සේලාගේ ආශිර්වාදයත් ලබාගෙන රටපුරාම දැවැන්ත භික්ෂු සම්මේලන මාලාවක් පැවැත්වීමේ මූලාරම්භය පැවැත්වීමට අපි සූදානම්. ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා තමයි අද අපි වජිරාරාම විහාරස්ථානයට ආවේ. මහානායක හඳුන් බය දැකලා උන්වහන්සේටත් මේ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණ ඇති කරගෙන. අනිවාර්යෙන් මොකද භික්ෂුන් සිව්වනක් පිරිස ඒකාබද්ධ. මොකද මිනිස්සු ගොනු වෙන තැනක් නැහැනේ අද. අර මොකද අරගලයක් කියලා දෙයක් කරලා ඉවරලා ඒවයින් සම්පූර්ණ මිනිස්සු ප්‍රපාතයට වැටුණා. දැන් අපි මේ සාමකාමී විදියට සිව්වනක් පිරිසම භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඒ වගේම ගිහි ජනතාව ගිහි පැවිදි දෙපක්ෂයේම ඒකාබද්ධලා සිව්වනක් පිරිසම ඒකාබද්ධ කරලා රටේ ලොකු දැවැන්ත බලවේගයක් විදියට ක්‍රියාත්මක කරන්න හදන. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ දැන් මේ වෙනකොට සමහර අය රාවයක් යවලා තියෙනවා. අපි එක්සයි ආණ්ඩුවේ අතකොළුව කියලා සමහර කට්ටිය කියනවා. සමහර අය කියනවා මහින්දගේ අතකොළු කියලා. සමහර අය කියනවා සවේන්ද්‍රගේ අතකොළු කියලා. මේගොල්ලෝ දේශපාලනට ගන්න ක්‍රියාමාර්ගයක් කියලා විශේෂයෙන් මතක් කරන්න ඔය කුණු ගෑවිච්ච මිනිස්සු
දේශපාලකව අපි කිසිසේත්ම සම්බන්ධ කරගන්නේ නැහැ කියන කාරණාව අපි මේ වෙලාවේ මතක් කරනවා. දැවැන්ත බලවේගයක් හදනවා. ඒ බලවේගය තුලින් අනාගතේ නායකයෝ නිර්මාණය වෙයි. එතකොට ඒක පිළිවෙලින් අපි කටයුතු කරනවා. මොකද අපි දේශපාලක කවුරුවත් මේ වෙලෙන් සම්බන්ධ කරගන්න එක දේශපාලකයෙකුටවත් කඩේ යන්න අපි සූදානම් නැහැ කියන කාරණාව අපි මතක් කරනවා. සාසනයයි ජාතිය රැකීමේ කාර්යභාරය අපිට වගකීම තියෙනවා. ඒ වගකීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන කාරණාව මතක් කරන්න තියෙනවා.